කාන්තා හා ළමා කටයුතු අංශයට සුවිශේෂී වූ වසරක් වුණා. ඒකට හේතුව ළමා ශ්‍රමය සම්බන්ධයෙන් තිබුණු නෛතික ප්‍රතිපාදනවල යම් යම් වෙනස්කම් සිදුවීම. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් 2021 වර්ෂය ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂයේ වශයෙන් නම් කරලා තියෙනවා. ඉතින් අපේ මේ සූදානම ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂය වෙනුවෙන් සංවිධානය කරනු ලබන ඒ සුවිශේෂී වැඩසටහන සමාරම්භ කිරීමටයි. ඒ සඳහා මෙම අවස්ථාවට අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සම්ප්‍රාප්ත වුණු කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, කම්කරු අමාත්‍යංශ ලේකම් MPDQ-ගේ මාපාපතිරණ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය ඔබ සියලු දෙනා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. වැඩසටහන ආරම්භ කරමින් නැගී සිට ගයමු ජාතික ගීය. සිටින ඔබ සියලු දෙනා පිළිගනිමින් වැඩසටහනේ අරමුණු පැහැදිලි කිරීමට මා ගෞරවයෙන් ආරාධනා කරනවා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරි ජෙනරාල් තැම්පත් නීතිඥ ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතාන්ට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. කම්කරු අමාත්‍ය ගරු නිමල් ශ්‍රීපාල සිල්ලා මැතිතුමනි,
එවැගේම කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මැතිතුමනි ජාතික ළමා ආරක්ෂක අධිකාරී සභාපතිතුමනි මෙල්බන් බිස්කට් මැනුෆැක්චරර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂක සන්නාම කළමනාකර ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තනි මුලෙන් ලොවේ ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පිරිස ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් වෘත්තීය සුරක්ෂිතතා ආයතනය අපගේ කම්කරු දෙපාර්තමේන්තුවේ අතිරේක කම්කරු කොමසාරිස් ජෙනරාල් තුමන්ලා සියලුම කම්කරු කොමසාරිස් වරුන් සහකාර කම්කරු කොමසාරිස් වරුන් සහ කම්කරු නිලධාරීන් ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි විශේෂයෙන්ම අද දින අපි මෙම වැඩසටහන පැවැත්වීමට තීරණය කරන ලද අරමුණු කීපයක් තිබෙනවා විශේෂයෙන්ම 2021 වර්ෂය ජාත්‍යන්තර ළමාශ්‍රමය පිටුදැකීමේ වර්ෂය වශයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කරනු ලැබුවා ඒ අනුව මීට පෙර ශ්‍රී ලංකාව පොරොන්දු වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවෙන් ළමාශ්‍රමය තුරන් කිරීමට ඒ අවශ්‍ය කටයුතු වලට මැදිහත් වීම සඳහා එහිදී විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාව ලෝකයේ පැත්තෙන් ගත්තත් කලාපීය වශයෙන් ගත්තත් ළමාශ්‍රමය සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳ මට්ටමක ඒ කියන්නේ අඩු ළමාශ්‍රමයක් සහිත රටක් වශයෙන් තමයි අපිට දැනට තිබෙන සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලිව පෙනෙන්නේ විශේෂයෙන්ම 2016 වර්ෂයේදී අවසන් වරට කරන ලද සමීක්ෂණයට අනුව ලංකාවේ ළමාශ්‍රමයේ තිබෙන්නේ 1%ක වගේ ප්‍රමාණයක් මුළු ළමා ජනගහනයේ මේ තත්ත්වයත් සම්පූර්ණයෙන්ම තුරන් කරනවා කියන එක තමයි අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයටත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් පොරොන්දු වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම වර්ෂ 2022 වෙන විට නරකම ආකාරයේ ළමාශ්‍රමයේ තුරන් කිරීමටත් ඒ වගේම වර්ෂ 2025 වෙන විට ලංකාවේ ළමාශ්‍රමය සම්පූර්ණයෙන් තුරන් කිරීමටත් අපි පොරොන්දු වෙලා තිබෙනවා ඒකත් එක්ක විශේෂයෙන්ම අපි මේ වර්ෂයේ මේ ජාත්‍යන්තර ළමාශ්‍රමයේ පිටුදැකීමේ වර්ෂය ආරම්භක අවස්ථාවේ සිටම ඒ කියන්නේ මේ වර්ෂයේ ජනවාරි මාසයේම අපිට විශේෂයෙන්ම ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තිබෙන වයස සම්බන්ධයෙන් අපිට වෙනස් කිරීම කරන්නට හැකියාව ලැබුණා. ගරු අපේ කම්කරු අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් අපි එතෙක් තිබ්බේ වයස අවුරුදු 14 සීමාව ළමයෙකු සේවය යොදවා ගැනීම සඳහා එම ළමයෙකු සේවය යොදවා ගැනීම සඳහා තිබුණු වයස 14 වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නම්වන්නට අපිට හැකියාව ලැබුණා ප්‍රධාන වශයෙන්ම 54ක් සංශෝධනය කරලා. සාප්පුහා කාර්යාල පනත ඒ වගේම ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවය යොදවා ගැනීම පනත ඉන්දියානු අවම වේතන පනත ඒ වගේම කර්මාන්තශාලා ආඥා පනත යන මේ 54 සංශෝධනය ලක් කරලා අපිට වයස් සීමා වයස අවුරුදු 16ට ඉහළ නම්වන්නට හැකියාව ලැබුණා. මොකද ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන ලැබීමේ වයස වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංගුවා වර්ෂ 2016 දී ඒකට සමගාමීව කම්කරු නීති රීතිවල වෙනසක් සිදු වුණේ නැහැ. අපිට 2021 වර්ෂයේ ජනවාරිවලදී තමයි ඒට අදාළ වයස් සීමාව ඉහළ නැංවීමට හැකියාව ලැබුණේ. ඒ වගේම 2010 වර්ෂයේදී අපගේ තිබ්බා රෙගුලාසියක් අනතුරුදායක රැකියා ලයිස්තුව මෙම අනතුරුදායක රැකියා ලයිස්තුවේ රැකියා 51ක නම් ලයිස්තුවක් තිබුණා. එම අනතුරුදායක රැකියාවල වයස අවුරුදු 18ට අඩු කිසිම අයෙකු සේවය යොදා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් එම අනතුරුදායක රැකියා ලයිස්තුව තවත් රැකියා 20කින් වැඩි කරලා
රැකියා 71ක් දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යාංශයේත් කම්කරු දෙපාර්තමේන්තුවේත් මැදිහත්වීම මත විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමා කැබිනට් අමාත්‍ය මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඒ වගේම පාර්ලිමේන්තුවේ අදාළ රෙගුලාසිය සම්මත කරලා අපි නොවැම්බර් මාසේ 18 වෙනිදා සිට එම අනතුරුදායක රැකියා ලයිස්තුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරා ඒට අනුව අවුරුදු 18ට අඩු කිසිවෙකු එම අනතුරුදායක රැකියාවල යොදවා ගැනීමට හැකියාවක් නැහැ විශේෂයෙන් මෙතනදී තිබෙන වැදගත්ම කරුණ තමයි අවුරුදු 18ට අඩු කිසිම ළමයෙකු කිසිම අයෙකු ගෘහස්ත සේවය යොදවා ගැනීමත් සම්පූර්ණයෙන්ම එම රැකියා ලයිස්තුව අපි ප්‍රකාශයට පත් කරත් සමග සම්මත වෙලා තිබෙනවා ඒ වගේ අපි ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගත්ත විශේෂයෙන්ම ඔබලා දන්නවා ඇති අපේ රටට GSP Plus සහනය ලබා දීම සඳහා පසුගිය දවසක යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් පැමිණුණා ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නේ වුණේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අරගෙන තිබුණු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උන් විමසීමකට ලක් කරා අත වශයෙන් ඔවුන් සෑහීමකට පත් වුණා ඒ සම්බන්ධයෙන් අපි අරගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉන්පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නියෝජිතයෙක් පැමිණියා ලංකාවේ තිබෙන නව ආකාරයේ වහල්භාවය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එහිදීත් ඔවුන් ළමාශ්‍රමයේ සම්බන්ධයෙන් ළමාශ්‍රමයේ මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා වශයෙන් අපි කම්කරු දෙපාර්තමේන්තුව වශයෙන් කම්කරු අමාත්‍යාංශය වශයෙන් අරගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන අතිශයින්ම සෑහීමකට පත් වුණා. ඒ වගේම අපි මීට පෙර අපි ගරු අමාත්‍යතුමාට මතක ඇති අපි ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සමග අපි මේ ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුමට අනුව අවබෝධතා ගිවිසුමක් ඒ අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාකාරකම් රාශියක් අපි බාල දක්ෂිකා සංගමයේ සමග සංගමයේ ප්‍රධාන නිලධාරිනිය අද දින සහභාගී වෙනා දුලාරි මහත්මිය ඒ අනුව අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් සමග එකතු වෙලා මූල්‍යමය අනුග්‍රහය අරගෙන සහ ඔවුන්ගෙන් තාක්ෂණික සහායත් ලබාගෙන මෙම ළමාශ්‍රමය තුරන් කිරීම සඳහා ළමයින් දැනුවත් කිරීමට මූලිකත්වයේ ගැනීම සඳහා අපි බාල ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමය හරහා ඒ කටයුතු ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරා ඒ අනුව එම තරඟාවලි පවත්වලා ඒ ළමයින් ජයග්‍රහණය කරලා තිබෙනවා ඔවුන්ට අද දින අපි ඒ ත්‍යාග ප්‍රදාන කිරීමත් බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපි මේ ළමා ශ්‍රමයේ සම්බන්ධයෙන් අපි ප්‍රජාව සහ සමාජය තවදුරටත් දැනුවත් කිරීම සඳහා කෙටි චිත්‍රපට තරඟාවලියක් පැවැත්වුවා අපි පුවත්පත් දැන්වීම් දාලා නිර්මාණ කැඳවල අපි 400කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වුණා අපි පසුගිය කොවිඩ් වසංගතයේ තිබුණ කාලෙම තමයි මේ කටයුතු ආරම්භ කරේ එහෙම ලියාපදිංචි කරලා තරඟාවලිය පවත්වලා ඒ තරඟවලින් ජයග්‍රහණය කරන ලද ඒ නිර්මාණවල ඒ ජයග්‍රහකාවන්ට ත්‍යාග ප්‍රදාන කිරීමනත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම ළමා ශ්‍රමයේ සම්බන්ධයෙන් අපි ගීතයක් නිර්මාණය කරා ළමා ශ්‍රමයේ වැළැක්වීම සඳහා මොකද අපි මේක කම්කරු දෙපාර්තමේන්තුවටත් එහෙම නැත්නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියටවත් තනියම කළ හැකි කාර්යයක් නෙවෙයි අපිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැත්තෙන් පැමිණිලි අපි ලබා ගන්න බොහෝ දුරට අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1929 දුරකථන අංකය හරහා ලබා ගන්න පැමිණිලිත් අපි භාවිතා කරලා ළමා ශ්‍රමයේ මැඩ පැවැත්වීමට අවශ්‍ය අපි ක්‍රියාමාර්ග ගන්නවා ඒ නිසා අපි මේ චිත්‍රපට තරඟාවලිය හරහා සහ අපි මේ ළමා ගීතය එලි දක්වලා මේ ගීතය නිර්මාණය කරේ රත්නශ්‍රී විජේසිංහ සංගීතය සැපයුවේ රෝහණ ආචාර්ය රෝහණ වීරසිංහ එහිදී මේ ගීතය ගායනා කරන්නේ අපි ලේකන්තුමාගේ උපදෙස් පරිදි රියලිටි වැඩසටහන් වලදී ගායනා කරන ලද සමූහ ගීතයක් හැටියට තමයි මේක තීරණය කළේ ඒකත් අද අපි YouTube එකට උඩුගත කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපි මැලිබන් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙන අද දිනේදී විශේෂයෙන්ම ඒ හරහා අපි මැලිබන් මේ ගෝල් මාරි පැකට් එකක් විකුණුවාට පස්සේ ඒකෙන් ලැබෙන 750ක මුදලක් අරමුදලකට යොමු කරලා ඒ අරමුදල හරහා ළමා ශ්‍රමයට බඳුන් වන ළමයින්ගේ පවුලේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට
ඒ හරහා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මැලිබන් ආයතනයේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් මගේ ස්තුතිය පිරිනමන්න කැමැතියි. ඒ නිසා අද දින මෙම වැඩසටහනට සහභාගී වෙන අපේ නිරන්තරයෙන් අපිට උපදෙස් දෙන ඒ වගේම කම්කරු නීති රීති සංශෝධනය කරන දැන් පසුගිය මේ වර්ෂයේ කාලය තුළදී ළමා ශ්‍රමයට අදාළ නීති රීති පමණක් නෙවෙයි කම්කරුවන්ගේ සේවකයන්ගේ සුරක්ෂිතතාවය උදෙසා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ගරු අමාත්‍යතුමා කම්කරු නීති රීති රාශියක් සංශෝධනය කරා අලුතෙන් එළි දැක්වුවා විශේෂයෙන්ම මෑතකදී පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස වයසව 60 දක්වා ඉහළ නැංවීමටත් හැකියාව ලැබුණා මේ සියලු තත්ත්වයන් මැද ඉතින් එතුමා අද දින අතිශය බහුල රාජකාරි මැදියේ වුවත් මේ අවස්ථාවට පැමිණීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුව වෙනින් එතුමා මම පිළිගන්නවා ඒ වගේම අපේ කම්කරු අමාත්‍යංශයේ ලේකම්තුමා නිරන්තරයෙන්ම අපේ කටයුතු වලට මැදිහත් වෙලා සහාය දෙනවා ඉතින් එතුමාත් අද බොහොම අමාරුවෙන් හරි එන්නගෙන ආවා මෙතනට එන්න බෑ කියද්දි එතුමත් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නට කැමැති. ඒ වගේම අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සභාපතිතුමා අපි නිරන්තරයෙන්ම අපි එක විශ්වවිද්‍යාලයකට එක අවුරුදු වල නෙවුණත් එක ළඟ වර්ෂවල අපි හිටියේ එකට නිසා අපිට වැඩ කරන්න බොහොම පහසු එතුමත් එක්ක එතුමත් අද දින මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙන ගමම එතුමත් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම මැලිබන් ආයතනයේ ඒ ප්‍රධාන විධායක නිලධාරීතුමා කළමනාකර අධ්‍යක්ෂතුමිය ඇතුළු ඒ සීලම නිලධාරී මහත්මාත්මියොත් කම්කරු දෙපාර්තමේන්තුව වෙනින් මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමන්ලාගේ සහාය අපිට ඉදිරියට නිරන්තරයෙන්ම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන කම්කරු අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය ඇතුළු ඒ සීලම අමාත්‍යංශයේ සීලම නිලධාරී මහත්මාත්මියොත් ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ කොමසාරිස්වරුන් නියෝජ්‍ය කොමසාරිස්වරුන් සහකාර කොමසාරිස්වරුන් කම්කරු නිලධාරීන් ඇතුළු සියලු දෙනාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ස්තුතියි. මම මෙල් රෝයි ධර්මරත්න. ධර්මරත්න සහෝදරයෝ සංගීත කණ්ඩායමේ. 1971 මම රචනා කළ සකල බුජං කොටකලිසං ගීතයෙන් කියවුනේ ඒ කාලේ බොහෝ මධ්‍යම උසස් පැලැන්තිය ගෙවල්වල අහිංසක දුප්පත් ළමයි මේ කාරකමට හිටපු එක ගැන. අද වෙන විට මේ මුළුමනින්ම වෙනස් වෙනවා. ළමා ලෝකයේ නිදහස වෙනුවෙන් හැමදාමත් පෙනී සිටින මැලිබන් ගෝල්මාරි එක්ක මගේ මේ ගීතය ප්‍රතිනිර්මාණ කරමුදැයි ආපු වෙලාවේ මම කැමති වුණා මේ අලුත් ගීතය මෙවර ලෝක ළමා දිනයේ දවසේ ශ්‍රී ලාංකීය ළමා ගීත සාහිත්‍ය වෙනුවෙන් තිරින කරන්න මං කැමතියි. Santa Mai andine, itere dure hoya ganne ne
ශ්‍රමයේ සම්බන්ධයෙන් නීතිය වගේම ළමා ගීත සාහිත්‍යයත් වෙනස් වෙන අවස්ථාවක්. මේ අප සූදානම් වන්නේ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම ඒ සිදු කරන ලද සමාජ සත්කාරය මේ වසර ඕන් ළමා ශ්‍රමයේ වෙනුවෙන් කැප කරන්නට තෝරාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව සමග එක්ව අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමටයි ඒ සඳහා මම පාර්ශවකරුවන් වන කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්තිමත්තුමන්ට සීමා සහිත මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය හා එහි වැඩසටහන සම්බන්ධව කටයුතු කරන මලොන්ලෝ ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තයාලන් සෙල්වරත්නම් බාට්ලට් මහතාට ආරාධනා කරනවා මේ අවස්ථාවේදී ඒ සඳහා එක් වෙන හැටියට. ළමා ශ්‍රමයේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මම හිතන්නේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියන එක එක්තරා සංකේතාත්මකව එරි දක්වන අවස්ථාවක් විදිහටත් මෙය හඳුන්වන්නට පුළුවන්. මැලිබන් බිස්කට්ස් පුද්ගලික සමාගම වර්ෂයක් පාසා ඔවුන්ගේ සමාජ සත්කාරය වෙනුවෙන් විවිධ තේමා තෝරා ගන්නවා. 2021 වර්ෂයේ ළමාශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂය වෙනුවෙන් ඔවුන් ළමාශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන් දායක වීමයි තෝරාගෙන ඇත්තේ. ස්තුතියි ඔබට. ළමා ශ්‍රමය තුරන් කිරීමේ වර්ෂය වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ විවිධ වැඩසටහන් දියත් කළා. ඒ අතරින් එකක් තමයි චලන රූ කෙටි චිත්‍රපට තරඟාවලිය. චලන රූ කෙටි චිත්‍රපට තරඟාවලියේ නිර්මාණ අටක් අවසන් වටයට සඳහා තෝරාගෙන තිබුණා. එම චිත්‍රපට අතුරෙන් කිහිපයක් අද දවසේදී ඔබත් සමග බෙදා හදා ගැනීමට අපි අපේක්ෂා කරනවා. මේ අපි යොමු වෙන්නට අපේක්ෂා කරන්නේ එයින් එක් චිත්‍රපටයක් වෙතටයි. Thank you.
වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන් තහනම් අවුරුදු 16ත් 18ත් අතර තරුණ තැනැත්තන්ගේ සෞඛ්‍යයට ආරක්ෂාවට හා සදාචාරයට හානිවන අනතුරුදායක රැකියාවන්හි යෙදවීමද දඬුවම් ලැබිය හැකි වරදකි ළමාශ්‍රමය හෝ අනතුරුදායක ළමාශ්‍රමය භාවිතා කරන්නේ නම් දඩයකට සිර දඬුවමකට හෝ දඩය සහ සිර දඬුවම සමග අධිකරණය විසින් තීන්දුව කරනු ලබන වන්දි මුදලකට ඔබ යටත් වේ නෛතික බැඳීමකට එහා ගිය සමාජ වගකීමක් ලෙස සලකා දරුවන්ගේ ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඔබත් දායක වන්න ළමාශ්‍රමය භාවිතයන් පවතී නම් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයට හෝ ළඟම ඇති කම්කරු කාර්යාලයට හෝ 19-29 ළමා උපකාර සේවයට දැනුම් දෙන්න කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ පණිවිඩයකි කොලෙන විලාද කොමේද ඈ මේක හැමදාම කරන්න බෑනේ තමසෙ හැමදාම පරක් කියලා නෙන්න ලොකු සරුත් තමසල නලවනවා දියාගෙන හැමදාම මාත් ගන්න මහන්න ඕ ඒ වැඩේ අනිවාර්යයෙන්ම කෙරෙන්න මේ ආජිස සංගමයේ තියෙන පුතා ඉස්කෝලේ දිනුවටනේ ඈ ඔලේ සංගමයේ පුළුවන්කම තියෙන ඕන අපේ කම්පියුටර් කාමරේ ඒසි කරන්ඩ සල්ලි ටික ගියලා නැද සර්
විස්තර දෙයක් දෙන්න මම කියන්නම්. ඒක දී වඩේ බ්ලෙන්ඩිය. पैकेट से गई प्लास्टिक कप देता है सिगरेट सुन වයසවරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන් තහනම්. අවුරුදු 16ත් 18ත් අතර තරුණ තැනැත්තන්ගේ සෞඛ්‍යයට ආරක්ෂාවට හා සදාචාරයට හානිවන අනතුරුදායක රැකියාවන් යෙදවීමද දඬුවම් ලැබිය හැකි වරදකි. ළමාශ්‍රමය හෝ අනතුරුදායක ළමාශ්‍රමය භාවිතා කරන්නේ නම් දඩයකට සිරදඬුවමකට හෝ දඩේ සහ සිරදඬුවම සමග අධිකරණය විසින් තීන්දුව කරනු ලබන වන්දි මුදලකට ඔබ යටත් වේ. නෛතික බැඳීමකට එහා ගිය සමාජ වගකීමක් ලෙස සලකා දරුවන්ගේ ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඔබත් දායක වන්න. ළමාශ්‍රමය භාවිතයන් පවතී නම් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයට හෝ ළඟමැති කම්කරු කාර්යාලයට හෝ 19-29 ළමා උපකාරක සේවයට දැනුම් දෙන්න. කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ පණිවිඩයකි. සිතන්නට යමක් ඉතිරි කළ සෞන්දර්යාත්මක අත්දැකීමක්. මේ නිර්මාණ කාගේද ඔවුන් ජයග්‍රාහකයන් වූවාද කියන කුතුහලය පසුවට තබලා අපි ඊළඟට යොමු වෙමු. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංවිධානයේ ප්‍රධාන කොමසාරිස්තුමිය සුලාරි ජයවර්ධන මහත්මියගේ කතාව වෙත. ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවට. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාද සිල්වා මහත්තුමනි, කම්කරු අමාත්‍යංශයේ ලේකම්තුමනි, කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමා ප්‍රමුඛ පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තනේ, මෙම වසර 2021 වසර ජාත්‍යන්තර ළමාශ්‍රමය පිටුදැකීමේ වර්ෂය ලෙස නම් කරලා තියෙනවා. ඒකට සමගාමීව මෙම වර්ෂයේ කාන්තා දිනය යෙදී තිබුණු මාර්තු මාසයේ 8 වෙනිදාට අපි විසින් කම්කරු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය එකඟතාව MOU එකක් එහෙම නැත්නම් එකඟතාව ගිවිසුමක් අත්සන් කරා. මේ සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම මූලික අරමුණු කරගෙන, එතකොට ඒත් එක්කම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ සඳහා මුල්‍ය අනුග්‍රහය දක්වපු කම්කරු දෙපාර්තමේන්තුවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් මා මේ අවස්ථාවේදී තම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒක වැඩසටහන් මාලාවක්. ඒක එකක් තමයි මේ දරුවන් විසින් මේක එක අවුරුද්දකට සීමා නොවී දිගටම ඒගොල්ලන්ගේ කරිකියුලම් එක එහෙම නැත්නම් විෂය මාලාවට අදාළව අපි වයස් කාණ්ඩ අනුව විවිධ වැඩසටහන් නිර්මාණය කරලා තියෙනවා. ඒක සඳහා අපි යම්කිසි පදක්කමක් දරුවෙකුට දෙනවා. ඒවත් ඒ පදක්කම් නිර්මාණය කළේ තේ දරුවන් ලංකාවේ පළාත් 9 නියෝජනය කරමින් දරුවන් ඒ සඳහා සහභාගී වුණා. අද ඔවුන් ඉන් ජයග්‍රහණය කරපු දරුවන් ඒ සඳහා ලබා දෙන කුසලතා සම්මාන ලබා ගන්න උත්සාහ කරනවා.
නමුත් අවසනාවකට අපිට සියලුම දේවල් අපි සැලසුම් කරපු දේවල් කරන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ විශේෂයෙන් පාසල් දිගු කාලයක් තිස්සේ මේ වසර තුල වසා තැබීම හේතුවෙන් ඒ වුණත් අපි ඉදිරි වර්ෂය තුලදී මේ සියලු වැඩසටහන් නිම කිරීමට බලාපොරොත්තු වෙනවා මේක ඊටමත් සද්ධාරයක් අපේ රටේ ළමා ශ්‍රමිකයින් ප්‍රමාණය අඩු වුණත් දරුවන් විවිධාකාරයේ රැකියාවල නිරත වීම මේ කෝවිඩ් වසංගතයත් එක්ක ටිකක් වැඩි වෙලා තියෙනවා අපේ දරුවන් කරපු රිසර්චර්ස් ඒ කියන්නේ පර්යේෂණ වලින් ඒක තහවුරු කරලා තියෙනවා ඉතින් ඒ සඳහා පෙරමුණ ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් නිර්මාණය කරනවා ඒ සඳහා අප සංගමයත් සහභාගී කර ගැනීම පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය කම්කරු දෙපාර්තමේන්තුවට පළ කරනවා ඒ වගේම අද දිනේ මේ වැඩසටහනට අප සංගමයට ආරාධනා කිරීම පිළිබඳව ඔබ සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය පළ කරමින් මගේ වචන ස්වල්පය නිම කරනවා සියලු දෙනාටම සුබ දවසක් බොහොම ස්තුතියි ස්තුතියි ඔබතුමියට මේ වර්ෂයේ කාන්තා දිනයේ දවසේ අපේ ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සමගින් කම්කරු දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෙදුනේ ඒ ඔස්සේ ක්‍රියාකාරකම් රාශියක් ගොඩනැගුණා සිදු කළා එහි යම් යම් අවස්ථා මේ වැඩසටහන පුරාවටත් අපිට දක්නට ලැබේවි අපි නැවතත් යොමු වන්නේ චලන රූ කෙටි චිත්‍රපට තරගාවලියේ ඉදිරිපත් වුණු තවත් නිර්මාණයක් වෙතට
பாலியல் வன்கொடுமை மற்றும் சிறுவர் துஷ்பிரயோகம் இவை அனைத்தும் சிறுவர்களின் வாழ்க்கை அகராதியிலிருந்து நீக்கப்பட வேண்டும். நாளைய உலகம் சிறுவர்கள் கையில். பெற்றோர்கள் கையில் உள்ளது. சிறுவர்களை வேலைக்கு அமர்த்தும் ஒவ்வொரு பெற்றோரும் குற்றவாளிகள். இப்படிக்கு තරංගාවලිය සඳහා චිත්‍රපට 64ක් ඉදිරිපත් වී තිබුණා අප මේ අත්දකින්නේ ඒ නවසන් වටේට තේරුණු නිර්මාණ 8කින් තවත් එක් චිත්‍රපටයක් මේ ළඟට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින අධ්‍යක්ෂිකා සිම්රින් සිං මහත්මිය අපත් සමග මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටිනවා Good evening Ms. Simrin Singh Thank you for joining with us to this program. We are witnessing another event of eradication of child labor by the Women's and Children Affairs Division of Department of Labor. Floor is yours, Ms. Simri. Thank you very much, and good afternoon, Honorable Minister, Secretary, Commissioner General of Labor, also Commissioner for Women and Children. Representatives from Alabama and also representatives from the Girl Guides Association. It's really nice to see all of you here on an issue that I know is very dear to your heart and very high on your agenda to see an end to child labor as soon as possible for a country like Sri Lanka. So congratulations on marking this day and I've been watching these videos, they're so powerful. Going forward, and I hope that it will be used so much to raise awareness in the country about what is child labor and what needs to happen to solve it if we are to achieve the rightly set goal of zero child labor in Sri Lanka by the year 2025. It is an ambitious target, it's a very ambitious target, but one that I feel quite confident over the years having worked in many countries on the issue of child labor, and then being here in Sri Lanka and seeing what the nature of the problem is, and it is limited, but it's very difficult, the hardest to reach is the toughest part. But nevertheless, the volume is much less. And also in seeing the amazing steps, very progressive steps, especially now under the leadership of the Minister Sirikala, the passage of the hazardous work list after many years, absolutely commendable. It's one of the best hazardous work lists which prohibits hazardous occupations and forms of work for children under the age of 18. It's one of the most comprehensive lists I've seen from many countries that have developed these lists, so congratulations on that. And also one of the only countries, very few countries in all of Asia that has raised its minimum age to 16 years. That's also extremely And not only just raising the minimum age, but also ensuring education, 15 years of guaranteed education. So coupling minimum age, raising that with education is really a very good formula for stamping out child labor. And I'm also very encouraged to see this partnership with Malibu. This is it's a wonderful initiative. I hear from people here that those biscuits, the Road Marie, are actually very much liked by children. So what a fantastic collaboration. And I'd really like to hear more about how the funds generated from this public-private partnership will be used for the betterment of the children and their families and possibly also their communities. This is a very exciting new initiative. That being said, I know that the road ahead is very difficult. When this international year was set, when the targets of zero child labor were set, we were in a different world.
I'm not making any excuses, but we were in a pre-COVID world, and we have been shocked over and over again by the difficulties faced by many workers and families, especially those operating in the informal sector. We've also been shaken by how much children that are in school have been affected, especially the older age group, having either no access virtually to learning or very poor quality virtual learning chances. So the incentives to stay in school and nurture children, the feeling of society, all of that has diminished and made it much more difficult to try to monitor even whether children are in child labor or not, because they're not even physically present at schools. So this is really actually complicated our fight, much less if you are not able to roam around, you don't have your normal social networks as much, then the reporting also becomes more tricky when it comes to child labor, because it gets more and more hidden. And the more desperate families are, and the more desperate children are to make sure that their parents and their siblings are okay, the more desperate means they will go to and have to revert to child labor. And we really, really want to avoid that. I think as Sri Lanka has made so many positive strides, it's really upon all of us and beyond to step up actions, especially at the grassroots level where the reality is happening. It's fantastic. We've done law, we've passed laws, but now it's the time for actual action to make sure the systems work at the grassroots level, at the district level, to make sure that if cases are found, remedial action is immediately taken, one that is sensitive to the true needs and desperations in many cases of families and children. But more than that, even more than that, the proper preventive mechanisms are put in place so that children don't end up resorting to child labor, that those that are impoverished from broken homes, violent homes, abusive homes, also receive the kind of care that is needed so that they do not go towards resorting to child labor, nonetheless. And that the education system remains especially responsive in this trying, difficult time, challenging time, to the needs of children, especially the ones at the age now of 13 years onwards. We've seen possibly a number of dropouts or disengagement with education, and this is a sure threat to the progress achieved and the progress dreamed of, and for which the country has made very ambitious and rightfully so amazing plans to try to achieve. As a Pathfinder country for Alliance 8.7, which is an alliance to end child labor, forced labor, human slavery, modern slavery, and trafficking, it is very much that so many countries around the world are looking indeed to Sri Lanka to show them the way, to show them how it can be tackled. And so, with all eyes on you, I think it's even more important that indeed steps and actions are taken so that we do move to the practice side of things and not just leave it at the law. I was really pleased a few weeks ago, again, under the leadership of Secretary Mapa, where we met with the Department of Census and Statistics, and a clear and resonating message came from the Ministry of Labor, asking that child labor statistics are captured in our kind of labor force survey as a module, and that it's an urgent priority for the country. I'm really pleased to hear that, and as you know, the ILO is here to support you methodologically and with our expertise in conducting such surveys across the board. And I think it would be a very important measure upon which we want to actually demonstrate, based on evidence, that they have made progress against ending child labor. We will know how many are in child labor, which sectors, which parts of the country, which gender, which age groups. And then, in terms of tackling it, we'll have a much more sound response on which to base, as well as to monitor progress. And in some cases, it might not be as fast, it might not be as we envision, but it's much better to know where we're starting from, where we're headed. Going to be in the run. So
So I'm really pleased about that. And as always, the National Labour Organization, which is also the Secretariat of the ONU, and seven in here in the country office, together with our colleagues and all our partners, are ready to go hand in hand with this phenomenal achievement. And we remain absolutely at the disposal, doing everything we can bring, help you achieve this ambitious goal, and also at the same time, help you showcase how we achieve it so that you are really a true inspiration for so many other countries struggling, even worse around the world. Thank you for inviting us on this very important day tomorrow, the National Year for the Elimination. Thank you, Ms. Simran Singh, Director, ILO Country Director for Sri Lanka and Maldives. මම හිතන්නේ ජුනි 12 වෙනිදා අපේ පැවැත්වෙච්ච වැඩසටහනෙත් අය නිරන්තරයෙන් කියා සිටියා කොවිඩ් වසංගතයත් සමග ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ලෝකයේ සහ ලංකාව අපි එළඹ සිටි තත්ත්වයන්ගෙන් පසුගාමීත්වයක් අත්කරගෙන තිබෙන බව මේ වසර කිහිපයේ පුරාවට කොවිඩ් වසංගතය නිසා වැඩිපුරම රිදුණු වැඩිපුරම දැනුණු කොට්ටාෂයේ ළමයින්ද කියලත් හිතන තරමට ළමා ශ්‍රමය සම්බන්ධයෙන් සිදුවීම් සහ ඒ දත්තයන් වැඩි වශයෙන් වාර්තා වුණා පහුගිය අවුරුදු ගාන ඇතුළත. කෙසේ වුණත් නැවතත් අප යොමු වන්නට බලාපොරොත්තු වෙන්නේ කෙටි චිත්‍රපට තරඟාවලියේ තවත් එක් සෞන්දර්යාත්මක අත්දැකීමක් වෙතට. ரெண்டு காட்டன் மீன் இருந்தண்டா என்னடா வா இந்த பாரு இன்றைக்கு சிறுவர் தினம் தானே அதனால ஸ்கூல்ல சித்திர போட்டி வச்சவங்க அதுல வரைஞ்ச படம் தான் இது நல்லா இருக்கா இது யாருன்னு சொல்லு பாப்பம் நானாடா அது என்ன கிண்ணதுக்கு போல ஜாலியா திருற பறவை இல்லாத கிரி இருக்கலாம்டா நல்லா இருந்திருக்கும் இதுவும் நல்லா தான் இருக்கு பறவை எல்லாம் கீரை இல்லடா இது அவங்க சொன்ன தலைப்பை மட்டும்தான் கீரைலாம் நீ சொன்ன பறவைலாம் ஜாலியாக தாண்டா பறந்து தெரியுது ஆனால் நீ அப்படி இல்லையடா சரி ஆனால் நீ ஏன் அம்மாட்ட நான் திருப்பி மிஸ் ஸ்கூலுக்கு போகிறேன்னு சொல்லலை எல்லாம் பசிடா என்னடா அண்ணா பசிக்குது வீட்டை சாப்பிட போமா இதை புடி சித்திர போட்டியில் யார் ரவின் பண்ணுவாங்க அது நாளைக்கு தான் நான் சொல்லுவாங்க
சொன்ன பறவைலாம் ஜாலியா தாண்டா பறந்து திரியுது. ஆனா நீ அப்படி இல்லையடா. இருக்கும் செய்தி. 16 வயதுக்குட்பட்ட சிறுவர்களை தொழிலில் அமர்த்துவது முற்றாக தடை செய்யப்பட்டுள்ளது. கம்கரு டிபார்ட்மெண்ட்டு ஸ்ரீ லங்கா பாலதாட்சிகா சங்கமே சமக அச்சாண்டி கரான்னட் ஏதுனு அவபூதா கிவிசுமட்ட சமகாமேவ கம்கரு டிபார்ட்மெண்ட்டுவே லமா கட்டியுத்து அங்ஷிய விசின் ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමේ සහාය ඇතිව අත්පොත් තුනක් නිර්මාණය කරන්නට යෙදුණා. ඒ අනාගතයේදී නායකත්වය දැයට නායකත්වය සපයන්නට බලාපොරොත්තු වන බාලදක්ෂිකාවන් පුහුණු කිරීමේ අරමුණින්. කාණ්ඩ තුනක් යටතේ ඉදි දැක්වුණු මේ අත්පොත් තුනෙන් අද සංකේතාත්මකව කුඩා මිතුරියන් සඳහා නිර්මාණය කරන ලද අත්පොත එළි දක්වන්නටයි අපේ මේ සූදානම. ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් දීප්ති සුමනසේන මහත්මියටත් ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්තුමිය සුලාරි ජයවර්ධන මහත්මියටත් කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාද සිල්වා මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ට එම අත්පොත සංකේතාත්මකව පිළිගන්වන හැටියට. ළමාශ්‍රමය සම්බන්ධයෙන් වූ කම්කරු නීති සම්බන්ධයෙන් කුඩා මිතුරයන් දියණියන් දැනුවත් කිරීම වෙනුවෙන් මේ අත්පොත සකස් කරන්නට යෙදුනේ කම්කරු දෙපාර්තමේන්තුවේ ළමා කටයුතු අංශය ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමේ සහාය ඇතිවයි. ගරු අමාත්‍යතුමාන්ට ලේකම්තුමාට ළමා රක්ෂක අධිකාරිය සභාපතිතුමන්ට කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමන්ට සහ මැලිමන් බිස්කට්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමිය ඇතුළු ඒ මහත්ම මහත්මීන්ටත් අත්පොත පිරිනැමීමේ අවස්ථාවයි අපේ සනිටුහන් කළේ. මීළඟට මා ආරාධනා කරනවා බාලදක්ෂිකා සංවිධානය සමග ඒ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට සමගාමීව එන් චයිල් ලේබර් පදක්කම් නිර්වාණ තරගාවලියකුත් පැවැත්වුණා. මේ පදක්කම් නිර්වාණ තරගාවලිය ජයග්‍රාහී පදක්කම ජුනි 12 වෙනිදා අපි මේ ස්ථානයේම ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව පැවැත්වුණු වැඩසටහනේදී අපි එළි දැක්ුවා. එහි ජයග්‍රාහිකාවන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමටයි අප මේ සූදානම් වන්නේ. එවෙනුවෙන් මා ගෞරවයෙන් ආරාධනා කරනවා කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමනි ඔබතුමන්ට කම්කරු අමාත්‍යංශ ලේකම් MPDUK මාපා පතිරණ මැතිතුමනි ඔබතුමන්ට ශ්‍රී ලංකා ළමා රක්ෂණ අධිකාරිය සභාපතිතුමනි ඔබතුමන්ට කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මැතිතුමනි ඔබතුමන්ට ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමේ ප්‍රධාන කොමසාරිස් සුලාරි ජයවර්ධන මහත්මියනි ඔබතුමන්ට කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් දීප්ති සුමනසේන මහත්මියනි ඔබතුමන්ට සම්භාවනීය අමුත්තනි කරුණාකර වේදිකාවට පිවිසෙන්න අප මේ බලාපොරොත්තු වෙන්නේ බාලදක්ෂිකා සංවිධානයේ එන් චයිල් ලේබර් පදක්කම් නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහිකාවන් වෙත එම සහතික පත්‍ර ප්‍රදානය කිරීමටයි. කුඩා මිතුරු කාණ්ඩය වෙනුවෙන් ජයග්‍රහණ තුනක් තත් කරගෙන තිබෙනවා.
තුන්වන ස්ථානයේ හිමි කරගෙන තිබෙන්නේ සයුනි අමරසිංහ දැරිය. ඇය අද දින යහපත් සමග එක්ව සිටින්නේ නැහැ. දෙවන ස්ථානයේ හිමි කරගෙන තිබෙන්නේ තිනුලි විහන්සා සූර්යාරච්චි. චෛල්ලේබ පදක්කම් නිර්මාණ තරඟාවලියේ දෙවන ස්ථානය කුඩා මිතුරි කාණ්ඩේ තිනුලි විහන්සා සූර්යාරච්චි. ප්‍රථම ස්ථානය සඳිති ලියන්සා සමර වික්‍රම. ප්‍රථම ස්ථානය සඳිති ලියන්සා සමර වික්‍රම. මිලඟට එහි බාල දක්ෂිකා කාණ්ඩය තුන්වන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ දරණි කුලංගමෝ දියණියයි. ඇය අපත් සමග එක්වන්නේ නැහැ මේ අවස්ථාවට. දෙවන ස්ථානය විනෝ වන්නේ ආරච්චි. එම කාණ්ඩයේ පළවෙනි ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ අනුජිනී උමායා දසනායක. එන් චෛල්ලේබ පද්දාකම් නිර්මාණ තරඟාවලියේ ගයිඩ්ස් බාල දක්ෂිකා කාණ්ඩේ ප්‍රථම ස්ථානය අනුජිනී උමායා දසනායක. මීළඟට රේන්ජ දක්ෂිකා කාණ්ඩේ දෙවන ස්ථානය විහංගි විතානාරච්චි. අපත් සමග එක්වනවා පළවන ස්ථානය ලබා සිටින රුචිනි සුලාෂා ෆර්නෑන්ඩු. රේන්ජ දක්ෂිකා කාණ්ඩේ ප්‍රථම ස්ථානය රුචිනි සුලාෂා ෆර්නෑන්ඩු. සුභ පැතුම් දියණිවරුනි. මීළඟට ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමය මේ වෙනුවෙන් මෙහෙවන ලද කොමසාරිස්වරුන් වෙත සංකේතාත්මකව සහතිකත් ප්‍රදානය කිරීමේ අවස්ථාවටයි අප එළඹ සිටින්නේ. ඒ වෙනුවෙන් මා ආරාධනා කරනවා නදුනි වික්‍රමතුංග. ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමය කොමසාරිස් නදුනි වික්‍රමතුංග. ඊළඟට නිර්මලී විලිය. නිරෝෂා විජේතුංග. මේ නිර්මාණ තරඟාවලිය සඳහා දියණන් මෙහෙයවීමේ කටයුතු සිදු කරන ලද්දේ මේ කොමසාරිස්වරුන් විසින්. ඒ වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය ඇගෙයීමක් වශයෙන් සහතික පත් ප්‍රදානයක් සිදු කරනු ලබන්නේ. ස්තුතිය ඔබට. මිළඟට අරෝබ දුටු කෙටිරු චලන චිත්‍රපට තරංගාවලියේ ජයග්‍රාහකයන් වෙත අදාළ සහතික ත්‍යාග හා කුසලාන ප්‍රදානය කිරීම අවස්ථාවටයි එළඹ සිටින්නේ. ඒ වෙනුවෙන් මා ආරාධනා කරනවා මේ සම්භාවනීය අත්තන්ට රැඳී සිටින හැටියට පළමුව කුසලතා සහතික කුමාර්වේල් යසෝත් කුමාර්. කුමාර් වෙල්ස් යසෝත් කුමාර්. මීළඟට සංජලි දිනංග පෙරේරා. රවීන්ද්‍රන් ජොයෙල් ජයරුස්. ඔබ දුටුව අවසන් නිර්මාණ 8-4ක් පමණයි අපි දුටුවේ. එම අවසන් නිර්මාණවලින් කුසලිතා සහතික සඳහා හිමිකම් කියන අයයි අපි මේ සහතිකපත් ප්‍රදානය කිරීම සිදු කරන්නේ. ඩිල් ෆවුරුස් රස්ලි අක්තාෆ්. මීළඟට එම නිර්මාණ තරඟාවලිය 4ව ස්ථානය දිනාගෙන තිබෙන්නේ පොරණගේ කලින්දු සංගීත් ප්‍රාන්දු. තුන්වන ස්ථානය ප්‍රභාත් ධනුෂ්ක ජයසුන්දර. ඔබ මේ දකින්නේ ප්‍ර
ප්‍රභාත් ධනුෂ්ක ජයසුන්දරති නිර්මාණය වුණු අප දුටුව ඒ කෙටි චිත්‍රපටයේ අවස්ථාවන් කීපයක්. දෙවන ස්ථානය භගවන් දාස් කුමාර් ගෞතම. ඔබ තිරයේ දකින්නේ ඕන් අතින් නිර්මාණය වුණු කෙටි චිත්‍රපටවල අවස්ථාවන්. අප සුළු මොහොතකට කලින් මේව රසවින්දා. කම්කරු දෙපාර්තමේන්තුව මගින් මෙම නිර්මාණකරුවන්ට සහතික පත්‍රයේ සමග වටිනා මුදල් තාගයකුත් පිරිනමන ලබනවා. තුන්වන ස්ථානයේ සඳහා රුපියල් 10000කුත්, දෙවන ස්ථානයේ සඳහා රුපියල් 20000ක් සහ ප්‍රථම ස්ථානයේ සඳහා රුපියල් 50000ක් වශයෙන්. මීළඟට මෙම කිටවි චිත්‍රපට තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගනු ලබන්නේ ජයග්‍රාහකයා වන්නේ බාලකෘෂ්ණ රන්දරාජා දිනේෂ් කාන්ත්. බාලකෘෂ්ණ රාදා දිනේෂ් කාන්ත්. තුන්වන ස්ථානය දිනාගත් ප්‍රභාත් ධනුෂ්ක ජයසුන්දරට අප ආරාධනා කරනවා ඒ හිමි කුසලානය බාර ගන්නා හැටියට. එසේම දෙවන ස්ථානය දිනාගත් භගවන් දාස් කුමාර් ගෞතම් ඔබටත් ආරාධනා කරනවා හිමි කුසලානය බාර ගන්නා හැටියට. මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි චලන රූ කෙටි චිත්‍රපට මාලාවේ විනිශ්චය මණ්ඩලයේ සිට කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිලන්ත රත්නායක මහතා, රූපහානි සංස්ථාවේ කැමරා අංශ ප්‍රධානි අශෝක ජයසේකර මහතා, චිත්‍රපට සංස්කාරක ප්‍රවීණ ජගත් විරතුංග මහතා සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රූපිකා රණවන මහත්මිය, හිමාලි මුණසිංහ මහත්මිය සහ තාරණී මහත්මිය, සම්භාවනීය අමුත්තණිය ඔබතුමන්ට ස්තුතියි. කම්කරු අමාත්‍යතුමනි ඔබතුමාට ආරාධනා කරනවා මීළඟට මෙම වැඩසටහනේදී අප අමතන හැටියට. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මැතිතුමනි, එමෙන්ම කම්කරු අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රභාත් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මැතිතුමනි, මෙම සත්කාරයේ සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් මැලිබන් සමාගමේ නියෝජනය කරමින් පැමිණ සිටින මහත්මියනි මහතානිනි, එමෙන්ම ළමා ශ්‍රමය තුරන් කිරීමේ කර්තව්‍ය සඳහා උරදී සිටින බාලදක්ෂිකා සංගමේ නියෝජනය කරමින් පැමිණ සිටින සියලුම කොමසාරිස්වරුනි බාලදක්ෂිකාවනි, මගේ අමාත්‍යාංශයේ කුත් නිලධාරීනි ආරාධිත අමුත්තනි, එමෙන්ම අද මේ පවත්වන තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබූ සියලුම ජයග්‍රහයිකින් නී ජයග්‍රහයිකාවනි මිත්‍රවරුනි, මං ඉතාමත්ම සන්තෝෂ වෙනවා ළමා ශ්‍රමය තුරන් කිරීමේ කර්තව්‍යයේදී ශ්‍රී ලංකාව ඉතාම ඉදිරියෙන් සිටින රටක්. අපේ ළමා ශ්‍රමයේ ප්‍රමාණය 100%කටත් වඩා අඩු ප්‍රමාණයක සමස්ත ශ්‍රම බලකායින්. අනිකුත් කාරණාවලින් මෙන්ම අපි ලෝකයේ ඒ අංශයෙන් ඉතාම ඉදිරියෙන් සිටින රටක් වීම ගැන අපි ඉතාමත්ම සතුටු විය යුතුයි. අපිට මොන අඩුපාඩුකම් තිබුණත් අපි අපේ ළමයින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමට
අපි අවස්ථාවක් සලසා දෙන්නේ නැහැ. ඒ සඳහා අපිට කරන්න පුළුවන් නීති රීති ගැනලා තියෙනවා. ඒ ගිනාපු නීති රීති ගැන මීට කලින් ප්‍රකාශ කරපු නිසා මම දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ. ළමා ශ්‍රමය පිටු දැකීමට අවශ්‍ය නීතිමය ව්‍යුහය අපි සකස් කරලා තියෙනවා. මම අමාත්‍ය ධුරය ගත්තයින් පස්සේ ඒ වඩාත් ශක්තිමත් කරලා තියෙනවා. නමුත් අද ලෝකයේ සිදුවෙන බොහෝ සිද්ධීන් නීති රීති වලින් පමණක් අපිට ආවරණය කරන්න නවත්තන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව දැනුවත් කිරීම ළමා ශ්‍රමය බිහිවීමට තුඩු දුන් සමාජමය හේතුන් පිළිබඳව ගැඹුරින් සොයලා බලලා ඒ හේතුන් වලට අපි පිළියම් යෙදී යුතු තිබෙනවා. විශේෂයෙන් අද ලෝකයේ බොහෝ රටවල් දිහා බැලුවොත් එහෙම ඉතාම ලාභෙට ලබා ගන්න පුළුවන් ළමා ශ්‍රමය පිළිබඳ වූ වාතාවරණයක් අද ගොඩනැගිලා තියෙනවා. නමුත් අපි ඒ තත්වයෙන් ගොඩ එන්නට මූලිකව කළ යුතු දෙයක් තමයි රටේ ජනතාව දරිද්‍රතාවයෙන් දුප්පත්කමින් ගොඩ ගැනීම. ඒ සඳහා රජයට විවිධ ව්‍යාපාර තියෙනවා, සමෘද්ධි ව්‍යාපාරය ඇතුළු. නමුත් ඒවායේ සාර්ථකත්වයේ පිළිබඳව අපි පසු විපරුමක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ නිසා ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා අවශ්‍ය පසුබිම හා පරිසරය නිර්මාණය කිරීම රජයට තියෙන විශාල අභියෝගයක්. මම හිතනවා අපි ඒ අභියෝගය යම් තාක් දුරට ඉෂ්ට කරලා තියෙනවා. නමුත් කොවිඩ් වසංගතය සහ රට මුහුණ පාන විවිධ ආර්ථික ගැටලු, ලෝක තත්ත්වයන් කියන මේ සියල්ල නිසාම අපිට මුහුණ දීමට තියෙන අභියෝගය වඩාත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා සමස්ත සමාජය තුළම මේ පිළිබඳ හොඳ දැනුමක් අපි ලබා දීලා අපේ දරුවන් ළමයින් රැකගැනීමේ වැදගත්කම ගැන අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාලයක්. ඒ වගේම අද සමාජයේ තියෙන විවිධ විෂමතාවයන් හා ආර්ථික ප්‍රශ්න නිසාම බොහෝ දෙමාපියන් විගණමික ශ්‍රමිකයන් බවට පත් වෙනවා. මැද පෙරදිග රටවල්වලට, අනිකුත් රටවල්වලට අපේ අම්මලා රැකියා හොයාගෙන යනවා. මේක අපේ තියෙන විදේශ විනිමය ප්‍රශ්නයට යම් ආකාරයක පිළිතුරක් වුණත් මෙය සතුටුදායක තත්ත්වයක් නෙවෙයි. දැන් ඉන්දියාව වැනි රටවල්වල කාන්තාවන් විදේශ රටවල්වල නුපුහුණු රැකියා සඳහා යාම තහනම් කළා තියෙනවා. ඉතින් අපේ රටෙත් ඒ තත්ත්වයට අපි එන්නට ඕන කියන එකයි කම්කරු අමාත්‍යවරයා වශයෙන් මගේ මතය නම් අපි ශ්‍රී ලංකාව තුළ අපේ ජනතාවට අවශ්‍ය, කාන්තාවන්ට අවශ්‍ය ඒ රැකියා අවස්ථා සලසා දීම කරන අතරම කාන්තාවන් පිටරට යනවා නම් වඩාත් ඉහළ මට්ටමේ පිරිමිනුත් කවුරුත් රැකියා සඳහා යැවීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න ඕන. එහෙම කරොත් දරුවනුත් ආරක්ෂා වෙයි. නැත්නම් අපි ඩොලර් ලබා ගැනීමේ අභිප්‍රාය පමණක් ඔළුවට අරගෙන වැඩ කටයුතු කරොත් ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් මේවා අපිට හොයාගන්නට ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. අනිත් කාරණය හුඟක් අය හිතනවා මේ ILO එක කියන හින්දා, එක්සත් ජාතීන්ගේ සංවිධාන කියන හින්දා
NGO කියන හින්දා අපි මේ ළමා ශ්‍රමය දුරු කළ යුතුයි කියලා නෑ. ඒ අය කියන්න ඕන නෑ. ඒ අය කිව්වත් නැතත් රජේ හා අපේ යුතුකමක් තමයි ළමා ශ්‍රමය පිටු දැකීම. ඒක නිසා අද ලෝකේ බොහෝ රටවල් අපිට නීති රීති දානවා. ළමා ශ්‍රමයේ තියෙනවා නම් මරණ දඬුවම ලංකාවේ තියෙනවා නම් අපිට GSP Plus දෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි Singapore වගේ රටවල් වල Malaysia වගේ රටවල් වල මත්ද්‍රව්‍ය සඳහා තවත් බොහෝ රටවල් වල මරණ දඬුවම දෙනවා. නමුත් අපේ රටේ මරණ දඬුවම පමුණුවන්න ගියාම කියනවා අපි අරක දෙන්නේ නැහැ මේක දෙන්නේ නැහැ කියලා. මේවා ඔක්කොම ඩබල් ස්ටෑන්ඩඩ්ස්. ඒ නිසා අපි එකාතකින් රාජ්‍ය නෝන සංවිධාන ජාත්‍යන්තර සංවිධාන අපිට යම් යම් තහංචි දානවා වගේම අනිත් පැත්තෙන් කියනවා මේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා. ඒ නිසා අද අපි සමහර වෙලාවට තුන්වෙනි ලෝකයේ දියුණු වන රටවල් ඉන්නේ දෙලොවක් අතර මොකද්ද කරන්න ඕන කියලා. ඒ නිසා අපි ආර්ථික වශයෙන් අපි ශක්තිමත් වෙන්නට ඕන. රටක තීන්දුව තීරණ ගන්නට පුළුවන් වෙන්නේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් වුණොත් විතරයි. ආර්ථික වශයෙන් අපි දුර්වල වුණු තරමට විදේශ බලපෑම් වැඩි අපිට. විදේශ ආයතනවල බලපෑම් වැඩි. සම්බාධක වැඩි. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි අපේ රට ආදරය කරනවා නම් අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගත යුතු නම් අනිවාර්යයෙන්ම අපි ශක්තිමත් ආර්ථිකයක් අපි සකස් කරගන්නට ඕන. මේක තමයි තියෙන කෝ ඉෂුව එක. ශක්තිමත් ආර්ථිකයක් හටක නැති වුණා නම් මොන මානව හිමිකම්ද මොන කාන්තා අයිතිවාසිකම්ද මොන ළමා අයිතිවාසිකම්ද මේ පිළිබඳව තියෙන ජාත්‍යන්තර හෝ ජාතික හෝ ඒ නෝම්ස් ඒ තියෙන මට්ටම් වලට අපිට කටයුතු කිරීම ඉතාමත්ම අමාරු වෙනවා. ඒ නිසා අපි අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන අතර ගුණාත්මක වශයෙන් අපේ ජාතික හා සංස්කෘතික උරුමයන් ඒවත් ආරක්ෂා කර ගැනීමෙන් ඉදිරියට යෑමේ අභියෝගයකට අපි මුහුණ පාන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද රටේ තියෙන තත්ත්වය අනුව අපි ණය බරක් තියෙන රටක් හැටියට ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ වැනි ව්‍යාපාර අඩපණවීම නිසා විදේශ ප්‍රේෂණ අඩුවීම නිසා අපි එක්තරා ආකාරයක අර ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ වෙලා තියෙනවා. ඉතින් මේකෙන් ගොඩ එන්නට රජයේ විශාල උත්සාහයක් ගන්නවා. නමුත් බොහෝ විට ජනතාව මේ පිළිබඳ දැනුවත් වෙලා නැහැ. ඒ බවත් කියන්නට ඕන. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා අපේ කම්කරු අමාත්‍යාංශයේ විශේෂයෙන්ම කම්කරු කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ වගේම ලෝක කම්කරු සංවිධානයට එසේම අපේ මැලිබන් ආයතනයට විශාල සමාජ සත්කාර සේවාවක් හැටියට මේ සඳහා අපිට ආර්ථික ශක්තියක් ඉදිරියේදී සැපයීමට අද ගිවිසුම් ගත වුණා. ඒ වගේම බාලදක්ෂිකා ව්‍යාපාරයටත් සමාජය දැනුවත් කිරීමේ ඒ කටයුත්තට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කිරීම පිළිබඳව අපේ ස්තුතිය පිරිනමන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අද
මේ කෙටි චිත්‍රපටි ගණනාවක් පෙන්වුවා. අපිට ඉතාමත්ම සතුටුයි මේවා නිෂ්පාදනය කළා තියෙන්නේ. බොහෝ අත්දැකීම් තියෙන අවුරුදු 30-40ක් චිත්‍රපටි නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරු නෙවෙයි. ඉතාම තරුණ කණ්ඩායමක්. තරුණ ජවය, තරුණ ශක්තිය, ඔබ තුල තියෙන කුසලතාවය අපි ඉතාමත්ම අගය කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා අපට නව තරුණ කලාකරුවන්, සිනමාකරුවන් රාශියක් බිහි කිරීමටත් අවස්ථාව ලැබුණා. ඒක මේ කරන ලද වැඩපිළිවෙලේ තවත් අතුරු ඵලයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා ඒ සිළු දිනාටමත් මගේ සුභාශිංසන පිරිනවමින් අද දින පවත්වන ලද මෙම තරගාවලිය තුලින් මම හිතනවා අපි වඩාත් සමාජයේ දැනුවත් කිරීමක් මෙන්ම මේ අංශයේ ධෛර්යමත් කිරීමක් කිරීමට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ අනගි අවස්ථාවට සහභාගී වීමට මට අවස්ථාවක් සලසා දීම පිළිබඳවත් අපේ ස්තුතිය පුද කරමින් කම්කරු අමාත්‍යාංශයේ සෑම විටම මේ රටේ ළමා ශ්‍රමය තුරන් කිරීම මෙන්ම ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා හැම විටම අපි වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම ශ්‍රමිකයන් වෙනුවෙන් පෞද්ගලිකාංශයේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් සකස් කර දීමත් දැන් අපි ඒකට අවතීර්ණ වෙලා තියෙනවා. විදේශික ශ්‍රමිකයන් සඳහා විශේෂයෙන්ම විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා රක්ෂණ ක්‍රමයක් ලබා දීම දැන් අපි කරගෙන යනවා. තව මාස 3-4ක් ඇතුළත එය යථාර්ථයක් බවට පත්වේ. මේ බවත් ප්‍රකාශ කරමින් අද දින මට මේ උත්සවයට සහභාගී වීමට ආරාධනය කිරීම පිළිබඳව කම්කරු කොමසාරිස් ජෙනරාල් තුමාට මාගේ ස්තුතිය පුද කරමින් ඔබට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. කම්කරු අමාත්‍යතුමනි, මේත් සමගම ඔබතුමාට ආරාධනා කරනවා අප ඒ දුටු කෙටි චිත්‍රපටවලින් නියත ප්‍රයෝජන ලබා ගැනීමට නම් කම්කරු දෙපාර්තමේන්තුවේ නිල YouTube චැනලයට මේ කෙටි චිත්‍රපට මේ වෙනුවටත් අපි උඩුගත කර තිබෙන්නේ ඒ එළි දැක්වීම සඳහා ආරාධනා කරනවා ගෞරවයෙන් කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමන්ට, කම්කරු අමාත්‍යංශ ලේකම් MPDUK මාපාපතරණ මැතිතුමන්ට මෙන්ම කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මැතිතුමන්ට. ළමා ශ්‍රමය තුරන් කිරීමේ ඒ අරමුණ සමාජගත කිරීමට, ආකල්පමය වෙනසක් ඇති කිරීමට මෙවැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිර්මාණකරුවන්ට, ඒ ජයග්‍රාහකයන්ට සුබ පතන ගමන්ම මේ නිර්මාණ සමාජගත කිරීම සඳහා අප මේ ගන්නා පියවර සම්බන්ධයෙනුත් ඔබට මතක් කර සිටිනවා. මේ පණිවිඩය සමාජයට ගෙන යන ලෙසට ඔබට මතක් කර සිටිනවා මේ අවස්ථාවේදී. කම්කරු දෙපාර්තමේන්තුවේ නිල YouTube චැනලේ හරහා මෙම කෙටි චිත්‍රපට දැක බලා ගැනීමේ අවස්ථාව ඔබට අපට තිබෙනවා. මීළඟට මා ආරාධනා කරනවා කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභා චන්ද්‍ර කීර්ති මැතිතුමන්ට, කම්කරු කොමසාරිස් කාන්තා හා ළමා කටයුතු අංශය දීප්ති සුමනසේන මහත්මියට ළමයින් සේවයේ යෙදවීමෙන් සම්බන්ධයෙන් නීතිමය රාමුව සහ ළමාශ්‍රමයේ වැළැක්වීම පිළිබඳව නිර්මාණය කළ අත්තටු සංගරාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වන හැටියට, ළමාශ්‍රමය තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව පාසල් ළමුන් විශේෂයෙන් දැනුවත් කිරීම සඳහා මේ සංගරාව කම්කරු දෙපාර්තමේන්තුවේ ළමා කටයුතු අංශයේ නිර්මාණය කළේ. ඒ සංකේතාත්මකව කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමන්ට, එසේම කම්කරු අමාත්‍යංශ ලේකම් MPDUK මාපාපතරණ මැතිතුමන්ට, ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිතුමන්ට,
බැලිබන් බිස්කට්ස් පුද්ගලික සමාගමේ නිලධාරී මහත්ම මහත්මීන්ට පිරිනැමන අවස්ථාවයි මේ. ස්තුතියි ඔබ සියලු දෙනාටම. සංගීතයේ විශ්ව භාෂාව. එසේම ළමා ලෝකයෙන් සංගීතය වෙන් කරන්නට අපට හැකියාවක් නැහැ. ඒ නිසාම කම්කරු දෙපාර්තමේන්තුවේ ළමා කටයුතු අංශය තීරණය කරනවා කම්කරු දෙපාර්තමේන්තුව ළමා ශ්‍රමය පිටු දැකීම වෙනුවෙන් ගීතයක් එළි දැක්විය යුතු බව. ඒ සඳහා අපට නිර්මාණමය දායකත්වයේ සපයලා තියෙන්නේ ගේ පද රචනයෙන් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා එසේම ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා මේ සඳහා ස්වර නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. අප යොමු වෙමු එම නිර්මාණයට ළමා ශ්‍රමය පිටු දැකීම.
श्राव्य दृश्य संकलने श्रीलंका रूपाणी संस्था निष्पादन दायकत्व काम करो दिपार्थमेंटे अदीन वेडसठान लमाश्रम पिटुदीम वेणुन दियात्न एक्तरा विधेयक सौंदर्यात्मक चारिकावाग्द केलातनो वेलावकट केसे उना तपि मे एलम सिटिन्े वेडसठहने निमावट मे वेडसठहन पिटुपस बहु दिनकुगे महंसिय तिबेनो ए वेणुन स्तूति पुदकिरीमट मा मे अवस्थावकर गे कांता लमा कटयतु अंशे कामकर कुमसारिस दीप्ति सुमन सेन महात्म्यट आराधना कर सिटिनटाय सुब संध्यावा सील मुदेनाट काम करु अमात्य गरु निमान सिरी पाल सील अमात्य तुमनी अमात्यांसे लेखम तुमनी काम करु कमसार जनरल तुमनी इवगेम अनिकु सीलम संभावनी अमुतंगेंद काम कर दिपार्टमेंटी सीलम काम करु कमसारी सुरुन सहकार कमसारी सुरुन नियोज्य कमसारी सतुन सीलम दिनागें अवसराय अद दीन हेतरम अपट विशेष दवसा मे वसर पुरावटम वेट सथान आसिया क्रियात्मक कला इहि यम प्रतिपालयान विशेषावस्थावां कीप्या केल दैक्वीमट मेम अवस्थाव अपिट उदाकर गन्न हेकी उना इथिंग मेम कोविड वसंगत तत्त्वय हमुवे उवत निवसवल सिट सह मार्गगत क्रमे ओस्से यम यम कार्यं इटु करमिं अपे कार्य मंडले बहु वेसक दरमिं मेम कार्यं इटु कर गनीमट वेहस महंसी उना इथिं ए पिलमद मम सातुट प्रकाश करण मे अवस्था नियत महानी मम ये सन्दुरी अट अपेत सहाय दु सीलु दिनाटम स्तुति करगण सन्द मे अवस्थव दरगण अत्र कार्य बहुल अवस्थावक दिवत मेम अवस्थावट फैमिन इवागेम मेम कार्यान सन्द नायक लबादु अपट काम कर नीति लमा नीति संशोधन करगणी मेदी इतामत शक्तिया लबादुं काम करु अमाते गरु निमल सिरिपाल सिल्वा मेतुमाट अपगे गौरवनीय स्तुतिय प्रथमेम पुद करन्न कैमति इसेम मेम कटितु सार्थक कर गैनीम संदहा निरंतरें उपदेश हा मग पेन्वीम लबा दीम एवागेम अवश्य मुदल प्रतिपादन लबा देमिं अपट सहाय देकु काम करु अमात्यांसे लेखम मापा मेतिर मेतुमनी ओबतुमाटत अपगे गौरवनीय स्तुतिय मे अवस्थावे पुद करनो इवागेम तम मेम कटित सार्थक कर गणीम संबंध निबद उपदेश नायकत्ते लबादु काम कर कमसारिस जनरल तुमनी उबतुमाट मित्रन हिटियात अतिरेक काम कर कमसारिस जनरल तुमाट अपगे विशेष स्तुति मे अवस्था वे पुद करान खेमती इवागेम काम करु जात्यंतर काम करु संविधान वी वुड लाइक टू टेक दिस अपॉर्चुनिटी टू थैंक्स मिसिस सिमडिन सिंह कंट्री डिरेक्टर आईएलओ and her staff for their support to eliminate child labor and also financial support received from ILO for the project carrying out with the Sri Lanka Girl Guide Association is greatly appreciated ewagema kamkar department samaga giusum gata wemin lamashrame turan kirima sandaha apa samaga attal bandaga Sri Lanka Baladakshya Sanghane कोमसारिस तुमी ऐतुलु सीलम कोमसारिस वर्यांटात ते वागेम सीलम बालदक्षिकावंटात मेम अवस्थावे अपगे गौरवनीय स्तुतिय पुद करनवा वागेम बालदक्षिकावं पुहुणु किरीम संदहा अपि अत्पोत कीपयक निर्माणे कला ए संदहा सहायकत्वे लबा दुन नियोज्य कामकर कोमसारिस रूपिका रानमक महात्मिय ए वागेम नीति निलधारी कुमार सिंह महता कामकुल निलधारी पोंसेका महता कामकर निलधारी निमाल वीर सिंह महता सहकार कमसारिस नवजीवना महात्म्य दिश्रिक काम करु कार्यालय त्रिकुणामले सह काम करु कमसारी तेलमा करुणालात्मा महात्म्य अतुलु खंडायम विशाल सहयोगयक लबा दुन्ना एवगेम बालदक्षिका संगमे कमसारिस वर्यां अपट ए संधा सहाय दैक्वा एब सीलु देनाटम अपगे गौरवनीय स्तुतिय मे आस्थावे पुद करनवा एवगेम लमाश्रमे पिलिबंद पासल दरुवन दैनुवत् किरीम संधा मुद्रणे कल अत्तटु संगरावे लिपि निर्माणे वेनुवेन विशेषेन दायकत्वादैक्कु कांता लमा कटितु अंशे कामकरु निलधारिणी दिल्नी अभय विक्रम महात्म्येट सह पिटु सैकसीम निर्माण कटितु सिद्धु किरीमेन अप्सरा चंद्रवंश महात्म्येट मागे हदपिरी स्तुतिय पुद करन्न कैमती मे अवस्थावे वगेम श्री लंका लमाश्रमे तुरन् किरीम यन तेमावे यटते चलनरू केटि चित्रपट तरंगावली विनिश्चय कटितु संदहा मेम्म
පුහුණු වැඩමුළුව සඳහාද සම්පත්දායකත්වය ලබා දු සියලුම මිල්ලාර මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමැති. ඒ වගේම තමයි ළමා ශ්‍රමය යොදවාගත් ඇති දරුවන් හා ළමා ශ්‍රමය යෙදවීමට අවදානමක් ඇති දරුවන් එයි මුදවාගෙන ඔවුන්ගේ පවුල්වලට යම් ආර්ථික ශක්තියක් ලබා දෙමින් ඉදිරියේ ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගත් ඒ මලිබන් බිස්කට් ආයතනයේ කළමනාකාරීත්වයට අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ළමා ශ්‍රමය තේමා ගීතය රචනා කළ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා, ඒ වගේම තරුව නිර්මාණය කළ ආචාර්ය රෝණ වීරසිංහ මහතා, ගීතය ගායන සඳහා සහභාගී වූ සීල්ම ගායිකා ගායිකාවන්ට, ඒ වගේම ඔවුන් සම්බන්ධීකරණය කර දුන් කීර්ති පැස්කුව මහතාටද බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම ගීතයේ රූප රචනය සඳහා රූපවාහිනී උදන්ත ගුණතිලක මහතා ඇතුළු ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලයට අපගේ හදබිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන කැමැති. වගේම බාලදක්ෂිකා සංගමයේ එන් චයිල්ඩ් ලේබර් පදක්කම් නිර්මාණ තරඟවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කර සීලුම බාලදක්ෂිකාවන්, චලනරූ කෙටි චිත්‍රපටි තරඟාවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ සියලුම තරඟකරුවන්, ඒ වගේම ගීත නිර්මාණ ඉදිරිපත් කරමින් ඉදිරිපත් කළ සියලුම නිර්මාණකරුවන්ට ස්තුතිය මෙම අවස්ථාවේ පුද කරනවා. අද දින මෙම වැඩසටහන පැවැත්වීම සඳහා මෙම ශ්‍රවණාගාරය හා තාක්ෂණික සහාය ලබා දුන් රජයේ පෞද්ගලික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සීල්ම කාර්ය මණ්ඩලයටද මෙම අවස්ථාවේ අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. වගේම මෙම අවස්ථාවට සහභාගී වී සිටින සූම් තාක්ෂණයේ ඔස්සේ සහ ෆේස්බුක් ලයිව් ඔස්සේ සහභාගී වී සිටින සියලුම දෙනාටත් මෙම අවස්ථාවට සහභාගී වූ සීල්ම සම්භාවනීය අමුත්තන් සියලුම දෙනාටත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලුම දෙනාටත් අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මාධ්‍ය ආවරණය ලබා දෙන සීලුම මාධ්‍ය වේදීන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් අවසන් වශයෙන් මෙම සීලුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අප කැප වී කටයුතු කළ කාන්තා ලාමා කටයුතු අංශයේ නියෝජ්‍ය කොමසාරිස්තුමිය ඇතුළු සීලුම කාර්ය මණ්ඩලයට මාගේ විශේෂ ස්තුතිය පුද කරන අතර ළමා ශ්‍රමීන් තොර හිට දිනක් සාදන්නට ඔබ සීලු දෙනාගේ දායකත්වය ලබා දෙන්න කියන ආරාධනාවෙන් මම මේ අවස්ථාවේ ඔබට සමු ගන්නවා. බොහොම ස්තුතියි. ස්තුති දෙවරක් ඔබතුමියට, එක්වරක් ඔබේ ස්තුති කතාවට, අනිත් එක මේ මෙහෙවර වෙනුවෙන් දායකත්වය සැපවුවාට ඔබතුමියටත් ස්තුතියි. ඒත් සමගින් අද දවසේ ළමා ශ්‍රමය පිටු දැකීම වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය සංවිධානය කළ මේ විශේෂ වැඩසටහනේ නිමාව සනිටුවන් කරන්නටයි අප මේ සූදානම් වන්නේ. ළමා ශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් තොර රටක් බවට පත් කිරීම වෙනුවෙන් අප හැමතෙම සමාජමය වගකීමක් තියෙනවා. ඒ වගකීමෙන් අප බැඳී සිටිනවා. ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ සමාජමය වගකීම ඉටු කරන්නට, මේ පණිවිඩය සමාජගත කරන්නට කියලයි. ඉතින් ඔබ සියලු දෙනාට ස්තුති. සුබ සන්ධ්‍යාවක්. අදට මේ වැඩසටහන නිමාවට පත් කරන්නටයි අප මේ සූදානම් වන්නේ. අද දින වැඩසටහන සඳහා කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය, ඒ වගේම මැලිමන් බිස්කට්ස් පුද්ගලික සමාගම දායකත්වය සැපයුවා. එම අවස්ථාව සංකේතවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා සමූහ ඡායාරූපයක් ගැනීමට. ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාද සිල්වා මැතිතුමනි, කම්කරු අමාත්‍ය අංශලේකම් MPDUK මා පපතිරණ මැතිතුමනි, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමනි, ශ්‍රී ලංකා ළමා රක්ෂණ අධිකාරිය සභාපතිතුමනි, මැලිබන් බිස්කට් පුද්ගලික සමානමේ ප්‍රධාන විධායක නිලධාරී කළමනාකරණ අධ්‍යක්ෂක සන්නාම කළමනාකරු ඇතුළු නිලධාරීනි, මලන්රූ පුද්ගලික සමානමයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පිරිස, ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් දීප්ති සුමනසේන මහත්මියනි, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් සුලාරි ජයවර්ධන මහත්මියනි, කම්කරු දෙපාර්තමේන්තුවටත් මේ හා සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ මැලිබන් බිස්කට්ස් පුද්ගලික සමාගම යන ආයතනවලට මේක සුවිශේෂී අවස්ථාවක්, ඓතිහාසික අවස්ථාවක්. සමාජමය මෙහෙවරක පෙරගමන් කරුවන් වන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා ස්වේච්ඡාවෙන්.
එවෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් අප ස්තුතිය පළ කරන ගමන්ම මේ සංකේතාත්මක මොහොත එක්වන හැටියට ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. ස්තුතියි ඔබ සියලු දෙනාන්ට වැඩසටහන සමග රැඳී සිටියාට ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි සුබ සන්ධ්‍යාවක්. යොමු කළ යුතු කාලයක්. ඒ වගේම අද සමාජයේ තියෙන විවිධ විෂමතාවයන් හා ආර්ථික ප්‍රශ්න නිසාම බොහෝ දෙමාපියන් විගණනික ශ්‍රමිකයන් බවට පත් වෙනවා. මැද පෙරදිග රටවල් වලට අනිකුත් රටවල් වලට අපේ අම්මලා රැකියා හොයාගෙන යනවා. මේක අපේ තියෙන විදේශ විනිමය ප්‍රශ්නෙට යම් ආකාරයක පිළිතුරක් උනත් මෙය සතුටුදායක තත්ත්වයක් නෙවෙයි. දැන් ඉන්දියාව වැනි රටවල් වල කාන්තාවන් විදේශ රටවල් වල නුපුහුණු රැකියා සඳහා යාම තහනම් කරලා තියෙනවා. ඉතින් අපේ රටෙත් ඒ තත්වයට අපි එන්නට ඕන කියන එකයි කම්කරු අමාත්‍යවරයා වශයෙන් මගේ මතය නම් අපි ශ්‍රී ලංකාව තුල අපේ ජනතාවට අවශ්‍ය කාන්තාවන්ට අවශ්‍ය ඒ රැකියා අවස්ථා සලසා දීම කරන අතරම කාන්තාවන් පිටරට යනවා නම් වඩාත් ඉහළ මට්ටමේ පිරිමිනුත් කවුරුත් රැකියා සඳහා යැවීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න ඕන. එහෙම කරොත් දරුවනුත් ආරක්ෂා වෙයි. නැත්නම් අපි ඩොලර් ලබා ගැනීමේ අභිප්‍රාය පමණක් ඔළුවට අරගෙන වැඩ කටයුතු කරොත් ළමා අයිතිවාසිකම් කාන්තා අයිතිවාසිකම් මේවා අපිට හොයාගන්නට ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. අනිත් කාරණය හුඟක් අය හිතනවා මේ ILO එක කියන හින්දා එක්සත් ජාතීන්ගේ සංවිධාන කියන හින්දා NGO කියන හින්දා අපි මේ ළමා ශ්‍රමය දුරු කළ යුතුයි කියලා නෑ. ඒ අය කියන්න ඕන නෑ. ඒ අය කිව්වත් නැතත් රජයේ හා අපේ යුතුකමක් තමයි ළමා ශ්‍රමය පිටුදැකීම. ඒක නිසා අද ලෝකයේ බොහෝ රටවල් අපිට නීති රීති දානවා. ළමා ශ්‍රමය තියෙනවා නම් මරණ දඬුවම ලංකාවේ තියෙනවා නම් අපිට GSP ප්ලස් දෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි සිංගප්පූරු වගේ රටවල් වල මැලේසියාව වගේ රටවල් වල මත්ද්‍රව්‍ය සඳහා තවත් බොහෝ රටවල් වල මරණ දඬුවම දෙනවා. නමුත් අපේ රටේ මරණ දඬුවම පමුණුවන්න ගියාම කියනවා අපි අරක දෙන්නේ නැහැ මේක දෙන්නේ නැහැ කියලා. මේවා ඔක්කොම ඩබල් ස්ටෑන්ඩඩ්ස්. ඒ නිසා අපි එකාතකින් රාජ්‍ය නෝන සංවිධාන ජාත්‍යන්තර සංවිධාන අපිට යම් යම් තහංචි දානවා වගේම අනිත් පැත්තෙන් කියනවා මේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නක් කියලා. ඒ නිසා අද අපි සමහර වෙලාවට තුන්වෙනි ලෝකයේ දියුණු වන රටවල් ඉන්නේ දෙලොවක් අතර මොකද්ද කරන්න ඕන කියලා. ඒ නිසා අපි ආර්ථික වශයෙන් අපි ශක්තිමත් වෙන්නට ඕන. රටක තීන්දුව තීරණ ගන්නට පුළුවන් වෙන්නේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් වුණොත් විතරයි. ආර්ථික වශයෙන් අපි දුර්වල වුණු තරමට විදේශ බලපෑම් වැඩි අපිට. විදේශ ආයතනවල බලපෑම් වැඩි. සම්බාධක වැඩි. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි අපේ රට ආදරය කරනවා නම්
අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගත යුතු නම් අනිවාර්යයෙන්ම අපි ශක්තිමත් ආර්ථිකයක් අපි සකස් කරගන්නට ඕන මේක තමයි තියෙන කෝ ඉෂුව එක ශක්තිමත් ආර්ථිකයක් හටක නැති වුණා නම් මොන මානව හිමිකම්ද මොන කාන්තා අයිතිවාසිකම්ද මොන ළමා අයිතිවාසිකම්ද මේ පිළිබඳව තියෙන ජාත්‍යන්තර හෝ ජාතික හෝ ඒ නෝම්ස් ඒ තියෙන මට්ටම් වලට අපිට කටයුතු කිරීම ඉතාමත්ම අමාරු වෙනවා ඒ නිසා අපි අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන අතර ගුණාත්මක වශයෙන් අපේ ජාතික හා සංස්කෘතික උරුමයන් ඒවත් ආරක්ෂා කර ගැනීමෙන් ඉදිරියට යෑමේ අභියෝගයකට අපි මුහුණ පාන්න වෙලා තියෙනවා විශේෂයෙන්ම අද රටේ තියෙන තත්ත්වයේ අනුව අපි ණය බරක් තියෙන රටක් හැටියට ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ වැනි ව්‍යාපාර අඩපණ වීම නිසා විදේශ ප්‍රේෂණ අඩු වීම නිසා අපි එක්තරා ආකාරයක අර ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ වෙලා තියෙනවා. ඉතින් මේකෙන් ගොඩ එන්නට රජයේ විශාල උත්සාහයක් ගන්නවා. නමුත් බොහෝ විට ජනතාව මේ පිළිබඳ දැනුවත් වෙලා නැහැ. ඒ බවත් කියන්නට ඕන. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා අපේ කම්කරු අමාත්‍යාංශයේ විශේෂයෙන්ම කම්කරු කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ වගේම ලෝක කම්කරු සංවිධානයට එසේම අපේ මැලිබන් ආයතනයට විශාල සමාජ සත්කාර සේවාවක් හැටියට මේ සඳහා අපිට ආර්ථික ශක්තියක් ඉදිරියේදී සැපයීමට අද ගිවිසුම් ගත වුණා ඒ වගේම බාල දක්ෂිකා ව්‍යාපාරයටත් සමාජය දැනුවත් කිරීමේ ඒ කටයුත්තට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කිරීම පිළිබඳව අපේ ස්තුතිය පිරිනමන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අද මේ කෙටි චිත්‍රපටි ගණනාවක් පෙන්වුවා. අපිට ඉතාමත්ම සතුටුයි මේවා නිෂ්පාදනය කළා තියෙන්නේ බොහෝ අත්දැකීම් තියෙන අවුරුදු 30-40ක් චිත්‍රපටි නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරු නෙවෙයි. ඉතාම තරුණ කණ්ඩායමක්. තරුණ ජවය, තරුණ ශක්තිය, ඔබ තුල තියෙන කුසලතාවය අපි ඉතාමත්ම අගය කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා අපට නව තරුණ කලාකරුවන් සිනමාකරුවන් රාශියක් බිහි කිරීමටත් අවස්ථාව ලැබුණා. ඒක මේ කරන ලද වැඩපිළිවෙලේ තවත් අතුරුඵලයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා ඒ සියලු දෙනාටමත් මගේ සුභාශිංසන පිරිනවමින් අද දින පවත්වන ලද මෙම තරගාවලිය තුලින් මම හිතනවා අපි වඩාත් සමාජයේ දැනුවත් කිරීමක් මෙන්ම මේ අංශයේ ධෛර්යමත් කිරීමක් කිරීමට අපිට අවස්ථාව ලැබිලා තිනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ අනගි අවස්ථාවට සහභාගී වීමට මට අවස්ථාවක් සලසා දීම පිළිබඳවත් අපේ ස්තුතිය පුද කරමින් කම්කරු අමාත්‍යාංශයේ සෑම විටම මේ රටේ ළමා ශ්‍රමය තුරන් කිරීම මෙන්ම ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා හැම විටම අපි වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම ශ්‍රමිකයන් වෙනුවෙන් පෞද්ගලිකාංශයේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් සකස් කර දීමත් දැන් අපි ඒකට අවතීර්ණ වෙලා තියෙනවා. විදේශික ශ්‍රමිකයන් සඳහා විශේෂයෙන්ම විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා රක්ෂණ ක්‍රමයක් ලබා දීම දැන් අපි කරගෙන යනවා.
තව මාස 3ක් 4ක් ඇතුළත එය යථාර්ථයක් බවට පත් වේ. මේ බවත් ප්‍රකාශ කරමින් අද දින මට මේ උත්සවයට සහභාගී වීමට ආරාධනය කිරීම පිළිබඳව කම්කරු කොමසාරිස් ජෙනරාල් තුමාට මාගේ ස්තුතිය පුද කරමින් ඔබට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. කම්කරු අමාත්‍යතුමනි මේත් සමගම ඔබතුමාට ආරාධනා කරනවා අප ඒ දුටු කෙටි චිත්‍රපටවලින් නියත ප්‍රයෝජන ලබා ගැනීමට නම් කම්කරු දෙපාර්තමේන්තුවේ නිල YouTube චැනලයට මේ කෙටි චිත්‍රපට මේ වෙන වෙටත් අපි උඩුගත කර තිබෙන්නේ ඒ එළි දැක්වීම සඳහා ආරාධනා කරනවා ගෞරවයෙන් කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමන්ට කම්කරු අමාත්‍ය ශලේකම් MPDUK මාපා පත්‍රණ මැතිතුමන්ට මෙන්ම කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මැතිතුමන්ට ළමා ශ්‍රමය තුරන් කිරීමේ ඒ අරමුණ සමාජගත කිරීමට ආකල්පමය වෙනසක් ඇති කිරීමට මෙවැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිර්මාණකරුවන්ට ඒ ජයග්‍රාහකයන්ට සුබ පතන ගමන්ම මේ නිර්මාණ සමාජගත කිරීම සඳහා අප මේ ගන්නා පියවර සම්බන්ධයෙන් උත් ඔබට මතක් කර සිටිනවා. මේ පණිවිඩය සමාජයට ගෙන යන ලෙසට ඔබට මතක් කර සිටිනවා. මේ අවස්ථාවේදී කම්කරු දෙපාර්තමේන්තුවේ නිල YouTube චැනලය හරහා මෙම කෙටි චිත්‍රපට දැක බලා ගැනීමේ අවස්ථාව ඔබට අපට තිබෙනවා. මීළඟට මම ආරාධනා කරනවා කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභා චන්ද්‍ර කීර්ති මැතිතුමන්ට කම්කරු කොමසාරිස් කාන්තා හා ළමා කටයුතු අංශය දීප්ති සුමන සේන මහත්මියට ළමයින් සේවයේ යෙදවීමෙන් සම්බන්ධයෙන් නීතිමය රාමුව සහ ළමාශ්‍රමයේ වැළැක්වීම පිළිබඳව නිර්මාණය කළ අත්අඩු සංගරාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වන හැටියට ළමාශ්‍රමය තුරන් කිරීමේ අරමුණ පෙරදරිව පාසල් ළමුන් විශේෂයෙන් දැනුවත් කිරීම සඳහා මේ සංගරාව කම්කරු දෙපාර්තමේන්තුවේ ළමා කටයුතු අංශය නිර්මාණය කළේ ඒ සංකේතාත්මකව කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමන්ට එසේම කම්කරු අමාත්‍යංශ ලේකම් MPDUK මාපා පත්‍රණ මැතිතුමන්ට ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිතුමන්ට බැලිබන් බිස්කට්ස් පුද්ගලික සමාගමේ නිලධාරී මහත්ම මහත්මීන්ට පිරිනැමන අවස්ථාවයි මේ. ස්තුතියි ඔබ සියලු දෙනාටම. සංගීතයේ විශ්ව භාෂාව එසේම ළමා ලෝකයෙන් සංගීතය වෙන් කරන්නට අපට හැකියාවක් නැහැ. ඒ නිසාම කම්කරු දෙපාර්තමේන්තුවේ ළමා කටයුතු අංශය තීරණය කරනවා කම්කරු දෙපාර්තමේන්තුව ළමා ශ්‍රමය පිටු දැකීම වෙනුවෙන් ගීතයක් එළි දැක්විය යුතු බව. ඒ සඳහා අපට නිර්මාණමය දායකත්වයේ සපයලා තියෙන්නේ ගේ පද රචනයෙන් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා එසේම ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා මේ සඳහා ස්වර නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙයි තිබෙනවා. අප යොමු වෙමු එම නිර්මාණයට ළමා ශ්‍රමය පිටු දැකීම.
ඇති දෙපා පොඩි අකුරට යා යුතු නොයදා මෙහෙට සෙනෙහස පෑ යුතු මල් සම්පත නෙන්ජල් සුමන්ද කාතිරවෝ සිරවර් තොරිලේ එදිරිවෝ සිරවර් තොරිලේ එදිරිවෝ දෘශ්‍ය සංකලනයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදන දායකත්වයේ කම්කරු දෙපාර්තමේන්තුවෙන් අද දින වැඩසටහන ළමා ශ්‍රමයේ පිටු දැකීම වෙනුවෙන් දියත් වුණු එක්තරා විදිහක සෞන්දර්යාත්මක චාරිකාවක්ද කියලා හිතනවා වේලාවකට. කෙසේ වුණත් අපි මේ එළඹ සිටින්නේ වැඩසටහනේ නිමාවට. මේ වැඩසටහන පිටුපස බොහෝ දෙනෙකුගේ මහන්සිය තිබෙනවා. ඒ වෙනුවෙන් ස්තුතිය පුද කිරීමට මා මේ අවස්ථාව කරගන්නේ කාන්තා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් දීප්ති සුමනසේන මහත්මියට ආරාධනා කර සිටින්නටයි. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. කම්කරු අමාත්‍ය ගරු නිමල්සිරි පාලසිරිලා මැතිතුමනි, අමාත්‍යංශයේ ලේකම්තුමනි, කම්කරු කොමසාරිස් ජනරාල්තුමනි, එවැගේම අනිකුත් සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන්ද, කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම කම්කරු කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන් සියලුම දෙනාගෙන් අවසරයි. අද දින හැතරම අපට විශේෂ දවසක්. මේ වසර පුරාවටම වැඩසටහන් 100ක් ක්‍රියාත්මක කළා. එහි යම් ප්‍රතිඵලයන් විශේෂ අවස්ථාවන් කීපයක් එළි දැක්වීමට මෙම අවස්ථාව අපිට උදා කරගන්න හැකි වුණා. ඉතින් මෙම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවත් නිවස්වල සිට සහ මාර්ගගත ක්‍රමය ඔස්සේ යම් යම් කාර්යයන් ඉටු කරමින් අපේ කාර්ය මණ්ඩලයේ බොහෝ වෙසක් දරමින් මෙම කාර්යයන් ඉටු කර ගැනීමට වෙහෙස මහන්සි වුණා. ඉතින් ඒ පිළිබඳ මම සතුට ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ නිහතමානීව. මම ඒ සඳහා නන්නයුරින් අපිට අපාංශී වේත සහය දැක්වූ සියලු දෙනාටම ස්තුති කරගන්න සඳහා මේ අවස්ථාව උදා කරගන්නවා. ඇත්තටම කාර්ය බහුල අවස්ථාවකදී වුවත් මෙම අවස්ථාවට පැමිණේ. ඒ වගේම මෙම කාර්යයන් සඳහා නායකත්වය ලබා දුන් අපට කම්කරු නීතිය, ළමා නීතිය සංශෝධනය කර ගැනීමේදී ඉතාමත් ශක්තියක් ලබා දුන් කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය ප්‍රථමයෙන්ම පුද කරන්න කැමැති.
එසේම මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නිරන්තරයෙන් උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම ඒ වගේම අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙමින් අපට සහාය දැක් වූ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා මැතිරු මැතිතුමනි ඔබතුමාටත් අපගේ ගෞරවණීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම තමයි මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නිබඳ උපදෙස් හා නායකත්වය ලබා දුන් කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමනි ඔබතුමාටත් මෙතනම හිටියත් අතිරේක කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමාටත් අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමැතියි. ඒ වගේම කම්කරු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ we would like to take this opportunity to thanks Mrs. Simlin Singh, Country Director ILO and her staff for their support to eliminate child labor and also financial support received from ILO for the project carrying out with the Sri Lanka Girl Guide Association is greatly appreciated. එවගේම කම්කරු දෙපාර්තමේන්තුව සමග ගිවිසුම් ගත වෙමින් ළමාශ්‍රමයේ තුරන් කිරීම සඳහා අප සමග අත්වැල් බැඳගත් ශ්‍රී ලංකා බාල දක්ෂියා සංගමයේ කොමසාරිස්තුමිය ඇතුළු සියලුම කොමසාරිස්වරයන්ටත් ඒ වගේම සියලුම බාල දක්ෂිකාවන්ටත් මෙම අවස්ථාවේ අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. එවගේම බාල දක්ෂිකාවන් පුහුණු කිරීම සඳහා අපි අත්පොත් කීපයක් නිර්මාණය කළා. ඒ සඳහා සහායකත්වය ලබා දුන් නියුජ්ජ කම්කරු කොමසාරිස් රූපිකා රාණ රණවක මහත්මිය ඊළඟෙම නීති නිලධාරී කුමාර් සිංහ මහතා කම්කරු නිලධාරී පොන්සේකා මහතා කම්කරු නිලධාරී නිමල් වීරසිංහ මහතා සහකාර කොමසාරිස් නවජීවනා මහත්මිය දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ත්‍රිකුණාමලයේ සහ කම්කරු කොමසාරි තෙල්මා කරුණාරත්න මහත්මිය ඇතුළු කණ්ඩායම විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම බාල දක්ෂිකා සංගමයේ කොමසාරිස්වරයන් අපට ඒ සඳහා සහාය දැක්වුවා. ඒ සියලු දෙනාටම අපගේ ගෞරවණීය ස්තුතිය මේ ආස්ථාවේ පුද කරනවා. වගේම ළමා ශ්‍රමයේ පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා මුද්‍රණය කළ අත්අටු සංග්‍රහයේ ලිපි නිර්මාණය වෙනුවෙන් විශේෂයෙන් දායකත්වයක් දැක් වූ කාන්තහා ළමා කටයුතු අංශයේ කම්කරු නිලධාරිණී දිල්නී අබේවික්‍රම මහත්මියට සහ පිටු සැකසීම් නිර්මාණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් අප්සරා චන්ද්‍රවංශ මහත්මියට මාගේ හදපිරි ස්තුතිය පුද කරන්න කැමැතියි මේ අවස්ථාවේ. වගේම ශ්‍රී ලංකා ළමා ශ්‍රමයේ තුරන් කිරීම යන තේමාව යටතේ චන්ද්‍රු කෙටි චිත්‍රපට තරඟාවලියේ විනිශ්චය කටයුතු සඳහා මෙම්ම පුහුණු වැඩමුළුව සඳහාද සම්පත් දායකත්වය ලබා දු සියලුම මිල්ලාර මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්න කැමැතියි. ඒ වගේම තමයි ළමා ශ්‍රමයේ යොදවාගත් ඇති දරුවන් හා ළමා ශ්‍රමයේ යෙදවීමට අවදානමක් ඇති දරුවන් එයි මුදවාගෙන ඔවුන්ගේ පවුල්වලට යම් ආර්ථික ශක්තියක් ලබා දෙමින් ඉදිරියේ ළමා ශ්‍රමයේ තුරන් කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගත් ඒ මලිබන් බිස්කට් ආයතනයේ කළමනාකාරීත්වයට අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ළමා ශ්‍රමයේ තේමා ගීතය රචනා කළ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා ඒ වගේම තරුව නිර්මාණය කළ ආචාර්ය රෝණ වීරසිංහ මහතා ගීතේ ගායන සඳහා සහභාගී වූ සීල්ම ගායිකා ගායිකාවන්ට ඒ වගේම ඔවුන් සම්බන්ධීකරණය කර දුන් කීර්ති පැස්කුවල් මහතාටද බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම ගීතේ රූප රචනය සඳහා රූපවාහිනී උදන්ත ගුණතිලක මහතා ඇතුළු ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලයට අපගේ හදබිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන කැමැතියි. ඒ වගේම බාල දක්ෂිකා සංගමයේ එන් චයිල්ඩ් ලේබර් පදක්කම් නිර්මාණ තරඟවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කර සියලුම බාල දක්ෂිකාවන් චලන රූ කෙටි චිත්‍රපටි තරඟාවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ සියලුම තරඟකරුවන් ඒ වගේම ගීත නිර්මාණ ඉදිරිපත් කරමින් සියලු ඉදිරිපත් කළ සියලුම නිර්මාණකරුවන්ට ස්තුතිය මෙම අවස්ථාවේ පුද කරනවා. අද දින මෙම වැඩසටහන පැවැත්වීම සඳහා මෙම ශ්‍රමණාගාරය හා තාක්ෂණික සහාය ලබා දුන් රජයේ පෞත්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටද මෙම අවස්ථාවේ අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. වගේම මෙම අවස්ථාවට සහභාගී වී සිටින සූම් තාක්ෂණයේ ඔස්සේ සහ Facebook Live ඔස්සේ සහභාගී වී සිටින සියලුම දෙනාටත් මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම සම්භාවනීය අමුත්තන් සියලුම දෙනාටත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලුම දෙනාටත් අපගේ ගෞරවණීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මාධ්‍ය ආවරණය ලබා දෙන සියලුම මාධ්‍ය වේදීන්ටත් අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමින් අවසන් වශයෙන් මෙම සියලුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අප කැපවී කටයුතු කළ කාන්තා ළමා කටයුතු අංශයේ නියෝජ්‍ය කොමසාරිස්තුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මාගේ විශේෂ ස්තුතිය පුද කරන අතර ළමා ශ්‍රමීන් තොර හිට දිනක් සාදන්නට ඔබ සියලු දෙනාගේ දායකත්වය ලබා දෙන්න කියන
ආරාධනාවෙන් මම මේ අවස්ථාවේ ඔබ සමග ගන්නවා බොහොම ස්තුතියි ස්තුති දෙවරක් ඔබතුමියට එක්වරක් ඔබේ ස්තුති කතාවට අනිත් එක මේ මෙහෙවර වෙනුවෙන් දායකත්වයේ සැපවීමට ඔබතුමියටත් ස්තුතියි ඒත් සමගින් අද දවසේ ළමා ශ්‍රමය පිටු දැකීම වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තාහා ළමා කටයුතු අංශයේ සංවිධානය කළ මේ විශේෂ වැඩසටහනේ නිමාව සනිටුවන් කරන්නටයි අප මේ සූදානම් වන්නේ ළමා ශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් තුර රටක් බවට පත් කිරීම වෙනුවෙන් අප හැමතෙම සමාජමය වගකීමක් තියෙනවා ඒ වගකීමෙන් අප බැඳී සිටිනවා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ සමාජමය වගකීම ඉටු කරන්නට මේ පණිවිඩය සමාජගත කරන්නට කියලයි ඉතින් ඔබ සියලු දෙනාට ස්තුති සුබ සන්ධ්‍යාවක් අදට මේ වැඩසටහන නිමාවට පත් කරන්නටයි අප මේ සූදානම් වන්නේ අද දින වැඩසටහන සඳහා කම්කරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ඒ වගේම මැලිමන් බිස්කට්ස් පුද්ගලික සමාගම දායකත්වයේ සැපයුවා එම අවස්ථාව සංකේතවත් කිරීමට අප බලාපොරොත්තු වන සමූහ ඡායාරූපයක් ගැනීමට ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාද සිල්වා මැතිතුමනි කම්කරු අමාත්‍ය අංශලේකම් MPDU කේ මා පපතිරණ මැතිතුමනි කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමනි ශ්‍රී ලංකා ළමා රක්ෂණ අධිකාරිය සභාපතිතුමනි මැලිබන් බිස්කට් පුද්ගලික සමානමේ ප්‍රධාන විධායක නිලධාරී කළමනාකරණ අධ්‍යක්ෂක සන්නාම කළමනාකරු ඇතුළු නිලධාරීනි මලන් රූප පුද්ගලික සමානමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පිරිස ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තාහා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් දීප්ති සුමනසේන මහත්මියනි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් සුලාරි ජයවර්ධන මහත්මියනි කම්කරු දෙපාර්තමේන්තුවටත් මේ හා සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ මැලිබන් බිස්කට්ස් පුද්ගලික සමාගම යන ආයතනවලට මේක සුවිශේෂී අවස්ථාවක් ඓතිහාසික අවස්ථාවක් සමාජමය මෙහෙවරක පෙරගමන් කරුවන් වන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා ස්වේච්ඡාවෙන් එවෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් අප ස්තුතිය පළ කරන ගමන්ම මේ සංකේතාත්මක මොහොත එක්වන හැටියට ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා ස්තුතියි ඔබ සියලු දෙනාට වැඩසටහන සමග රැඳී සිටියාට ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි සුබ සන්ධ්‍යාවක්